අපි රට කෘෂිකාර්මික රටක්. සහලින් ස්වයංපෝෂිතව තිබුණු රටක්. වලිගම්බ රජුරන්ගේ සමයේ බැමිණිටිය සාය කාලෙදී භික්ෂුන් වහන්සේලාට දාණය නැතුණා කියලා අපි අහලා තිබුණත් එදා මෙදතර කවදාවත් මේ කෘෂිකාර්මික රටේ භික්ෂුන්ට ඒ වගේම පූජ්‍ය පූජක පක්ෂයට දාණය නම් වැරදුනේ නැහැ. ඒත් අද හම්බන්තොට ගල්වැව පුරාණ රජ මහා විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලාගේ දහවල් දාන වේල උනේ වතුර වීදුරුවක් විතරමයි. හම්බන්තොට ජනාධිපතිවරුන් අගමැතිවරුන් ඇමතිවරුන් බිහි කළ ප්‍රදේශයක්. ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වරායක් අධිවේගී මාර්ග ඉදි කළ පරිපාලනමය දිස්ත්‍රික්කයක්. වියලි කාලගුණයක් පැවතියත් කෘෂි කර්මාන්තයේ මැනවින් සිදුවන සහලෙන් ස්වයංපෝෂිත සෞභාග්‍යමත් කලාපයක්. එහෙත් අද හම්බන්තොට ගල්වැව පුරාණ විහාරස්ථානයේ භික්ෂූන්ට දානීය රැගෙන එනවා වෙනුවට ගම්වාසීන් Tamanගේ අසරණකම කියන්න පන්සලට ගියා. ඒ අතරේ හාමුදුරුවන්ට ලැබුණු ආරංචියකින් කියවුනේ දහවල් දාන වේල නියමිත දායක පවුලට ඒ දාන වේල දීමට සුදුසු ආහාරයක් සුවගත නොහැකි බවයි. ඉතින් භික්ෂූන් වහන්සේ අද දහවල් දානයට පිණ්ඩපාතේ වඩින්න තීරණය කළා. දැඩි අවකාශය උසුලමින් ගයක් ගයක් පාසා පිණ්ඩපාතේ වැඩියත් ලැබුණේ වතුර වීදුරුවක් විතරමයි. එක ගෙදරකවත් දරුව වෙනුවෙන්වත් බතක් නම් මිදිලා තිබුණේ නැහැ. අයියේ අයියේ අසන්තයි උදෝසනම් පවුල් 200ක මිනිස්සු හාමුදුරුව පස්සෙන්ම පන්සලට ඇවිත් තමන්ගේ දුක කිව්වේ වෙන කරන්නම දෙයක් නැති තැන. බැලුවදෙන් මහත්තයෝ මේ මේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුල සම්පූර්ණම අසරණ වෙලා තියෙන්නේ. මං කියන්නේ මං තනියෙන් ඉන්න මට ඕන නෑ. මේ උන් දෙන්නටම දෙන්න ඕන පුංචාව දෙන්නෙක් ඉන්නේ ඉඳා. හා ටිකක් නෑ. කාටද කියන්නේ? දැන් දවස් තුනක් වගේ හාල්ල හායි. මේ හොමයි අපි ජීවිතේ ගත වෙන්නේ කිසිම දෙයක්. පොලිමට පුරුදු වෙන්න එපා. අරගලයට පුරුදු වෙන්න එපා. මේක ඉවර කරගන්න බලන්න. ඕගොල්ලෝ මම මේ පන්දලේ හාමුදුරුවන්ට කියන්නේ අපිට වේදනාවක් තියෙනවා. මොකද දානි ටික ලබා දෙන්නේ ඕගොල්ලෝ. දැන් අද දහවල් දානෙත් නෑ අපිට. අයර් කේක් ටික පූජා කරා. හොඳයි සර්. බයිසී දිනාටම තෙරුවන් සරණයි සුපත් වේවා. සුබ උදෑසනක් වේවා සුබ දවසක් වේවා කියලා අනිස්ථාන ප්‍රාර්ථනා කරනවා. කාරුණික උතුම් ලංකා වාසී ලෝක වාසී පින්වතුනේ දකුණු පළාතේ හම්බන්තොට වරාය පොලිස් වසමේ ඓතිහාසික ගල්වැව පුරාණ රාජමහා විහාරස්ථානය අපේ විහාරස්ථානය. ඉතින් ඊයේ දිනේදී මේ ගමේ අර සමෘද්ධි නිලධාරී තුමිය විසින් ඒ රාජ්‍ය හරහා එබෙදා දෙන්නට තිබුණු ආධාර උපකාර පිළිබඳව ඒ අක්‍රමිකතාවයන් සිද්ධ වුණා කියලා ඊයේ දිනේදී විහාරස්ථානයට ගමේ දායක පින්වතුන් එකතු වෙලා සිරස මාධ්‍ය ජාලයෙන් කැඳවලා මේ අක්‍රමිකතාවයන් සහ ගමේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ නැතිබරිකම් ගැන මේ මාධ්‍යයට ලබා දෙන්නට යෙදුණා. ඉතින් ඊයේ දිනේදී අපේ විහාරස්ථානයේ මේ ගෞරවනීය ආමඳුරන් වහන්සේලාටත් දානීය දහවල් වෙලාවේ තිබුණේ නැහැ. ඉතින් ඒ සිරස මාධ්‍ය ජාලයේ ඒ අපේ පින්වත් මහත්මයා පුංචි ආමඳුරන් වහන්සේලා දහවල් වෙලාවේ පිණ්ඩපාතේ ගමන් කරන වෙලාවේ මේ මාධ්‍ය තුලින් ආවරණය කරලා මේ ලෝකයට සහ ලංකාවේ ඉන්න වැසියන්ට මේ බව ප්‍රකාශ කරන්නට යෙදුණා. එනම් හෙළ ඉසිමග අපේ ආදරණීය සංවිධානයේ ගෞරවනීය අපේ බදගිරිය අපේ නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛ ලෝකයේ මේ සියලු රටවල් නියෝජනය වෙන පරිදි මේ හෙළ ඉසිමග සංවිධානයෙන් අද දිනේදී ඓතිහාසික ගල්වැව පුරාණ රජ මහා විහාරස්ථානයට මේ වියලි ආහාරමය වස්තුව පූජා කරන්නට යෙදුණා. නම් අපි අධිෂ්ඨාන කරනවා හෙළයිසිමක සංවිධානයේ පින්වත් ගෞරවනීය ආමඳුරන් වහන්සේලාට සහ ලෝකයේ සියලු රටවල ඒ සංවිධානය නියෝජනය කරන ආදරණීය මව්වරුන්ට පියවරුන්ට ඇතුළු
සෑම සිළු දෙනාටම මේ උතුම් පුණ්‍ය බලය මේ ජාතිය දීම නිවනින් සැනසෙන්නම හේතු වාසනා වේවා ඒ සෑම සිළු දෙනාගේම ආදරණීය සුජීවත්ව සිටින පවුල්වල සිළු දෙනාටම ඇති සියලු ගහපල දුර වේවා සුජීවණයේ උදා වේවා කායික මානසික සුවපත්භාවයෙන් නිරෝගී සුවයෙන් චිරාත් කාලයක් ආයු වළඳන්න ලැබේවා ඒත්නම් සියලු දෙනාගේ නිවෙස් ඉඩකඩන් යාන වාහන වත්තු සම්පත් ආදී දේවල් වලට ඇති යක්ෂ ප්‍රේත භූත දෝෂ අනවින කොටි වින දෝෂ අස්වා කටවා දෝෂ සියල්ල දුරින් භූත වේවා ඒ වගේම හෙළයිසි සංවිධානයේ හෙළයිසි මග සංවිධානයේ ගෞරවනීය අපේ ආම්දුවන් වහන්සේලා ඇතුළු ඒ ලෝකවාසී සියලු රටවල් වල ඒ නියෝජනය වන ආදරණීය කාර්මික පින්වත් මවද මව්පිය ඇතුළු ඒ සෑම සිළු දෙනාම වෙනුවෙන් නියපරලව යන්නට යෙදුණු ඒ සෑම සිළු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා නිවනින් සැනසෙන්නම හේතු වාසනා වේවා හෙළයිසි මග සංවිධානයේ ගෞරවනීය නියෝජනය වන අපේ විහාරස්ථාන සහ ගෞරවනීය නායක ආම්දුවන් වහන්සේලා ඇතුළු ලෝකයේ සියලු රටවල සිටින ගිහි පින්වත් සෑම සිළු දෙනා ඇතුළු ඔබ සෑම සිළු දෙනාටම අපේ සුමිත්‍ර තාත්තා ඇතුළු ඉදේගාලන්ද පුරවරයේ ආදරණීය දායක පින්වත් ප්‍රියවරු ඇතුළු ඒ සෑම සිළු දෙනාටමත් හෙළයිසිමක සංවිධානයේ සිළු දෙනාටමත් ගල්ල විහාරස්ථානයට උදව්පකාර කර සෑම සිළු දෙනාටමත් මේ ජාතිය දීම නිවනින් සැනසෙන්නම හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා අභිවාදන සීලෙස්ස නිච්ඡන් වද්දාවචාය නෝජතාරෝ සිතත් වේවා ශාන්තියත් වේවා සෙනසුමත් ප්‍රජා වේවා නිර්වාණ ගාමී සේ සත්‍ය බලන්න හේතු වාසනා වේවා.